ධර්මදේශනය ශ්‍රමණය කරන්නට පෙරාතුව අපි ඔබට මතක් කරනවා, හැකි හැම අවස්ථාවකම ධර්මානුකූලව ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහයක් ගමු කියලා. මොකද එහෙම උත්සාහ කරනවා නම් අපිට ජීවිතේ බොහෝ දේ ළඟා කරගන්න හැකි වෙනවා. සේම ඔබේ සංසාරික ජීවිතය කෙටි කරගන්නට අවශ්‍ය කරන කුසල් නිරන්තරයෙන් රැස් කරගන්නත් අවස්ථාව තිබෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමත් ඔබට කුසල් රැස් කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි මෙතෙන් සිට දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරමු. ඔබ නොදන්නා බොහෝ ධර්ම කාරණා ඔබට පැහැදිලි කර දෙමින් අද දවසේ සිරස FM දම්සක් නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විචිත්‍ර භානක විද්‍යාවිශාරද ආචාර්ය පූජ්‍ය නාගුඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නම්මෝ සද සමං නත්ති ඒතං පිවත බිකවෝති ඒ මාගේ සාමියු ධර්මං ස්වාමියු භාග්‍යවන්තු අරිහන්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අති පූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෙහෙණින් වහන්සේලා ප්‍රමුඛ ධර්මශ්‍රවණාභිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, ලෝතුරු තථාගත ධර්මය ජීවිතයට යම් මොහොතකද ලැබෙන්නේ, ඒ ලැබෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හඳුන්වන්නේ ෂණ සම්පත්තිය කියලයි. ෂණ සම්පත්තිය ලද අවස්ථාව සසර දුකින් නිදහස් වෙන්නට ඔබ අප හැම දිනාටම බොහොම ප්‍රයෝජන සහිතයි. ජීවිතෙන් ජීවිතය ඉපදෙමින් මැරෙමින් ජීවත් වෙමින් මරණයට පත් වෙමින් යන සාංසාරික ගමනෙහි ඔබ අපි අද මේ ටික දවසකට ටික කාලයකට මේ නැවතිලා ඉන්නේ බොහොම පුංචි නවාතැන්පලකයි. දින වශයෙන් ගණින්ට පුළුවන්ද ජීවිතේ කොයිතරම් දින ප්‍රමාණයක් අපි ජීවත් වෙනවද කියලා? පින්වත්නි, සාමාන්‍ය වැටහීම අපේ ජීවිතය දින වශයෙන් දින 30,000කට වැඩිය අඩු කාලයක් තමයි මනුෂ්‍ය ලෝකයේ අපි ජීවත් වෙන්නේ.
දැන් මම මතක් කළේ දින ප්‍රමාණය. දින 26,500ක් දින 25,000ක් වගේ කාලයක් තමයි අද මනුෂ්‍ය ලෝකේ අපට ජීවත් වෙන්නට අවස්ථාව තියෙන්නේ. අපි කියනවා අවුරුදු 100ක් කියලා. කොයි හැටි වෙතත් අවුරුදු 100ක් අද ජීවත් වෙනවා කියන එක ඊතරම් පහසු කරුණක් නෙවෙයි. නමුත් පින්වත්නි, අපි ලෞතුරු ධර්මය ජීවිතයට පදිංචි කරගත්ත දවස බුදුරජාණන් වහන්සේ ගැන යම් දවසකද පැහැදුනේ, ඒ ධර්මයේ කෙරෙන්, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙන්, ඒ වගේම ධර්මයේ තුල ගමන් කරන ආර්ය මහා සංඝරුවන කෙරෙන් යම් දවසකද පැහැදුනේ. අන්න එදා පටන් අපි දන් දෙනවා, ඒ වගේම සිල් ආරක්ෂා කරනවා, භාවනාවන් වඩනවා, ධර්මයේ අහනවා, ධර්මයේ කියවනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්ම දානමය පින්කම් මේ විදිහින් සිද්ධ කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත ධර්මයේ, හඳුනාගත්ත ආර්ය මහා සංඝරත්නය, හඳුනාගත්ත යම්කිසි සම්මුති අවබෝධයක ඉඳගෙන අපි මේ කුසල් ධර්මයන් වඩන්නේ ඇයි? අපි ජීවිතේ ජය ගන්නට, ජීවිතය ජය ගන්න නේද? ඇයි ජීවිතේ ජය ගන්න ඕනේ? අපි ජීවිතෙන් පරාජයට පත් වෙමින් සසර ගමනේ යන නිසායි. මේ වචනේ බොහොම ලොකු අර්ථයක් ඇතුළට කරකවල හිතනකොට අපිට දකින්න පුළුවන්. ඇතැම් කාරණයක් ඉස්මතු කරනකොට නොඑක් දෙනා ඒ අර්ථ වටහා ගන්න නොඑක ආකාරයෙන්. දැන් මේ කියපු කරුණක් සමහර වෙලාවට හිතන්න පුළුවන් යම් පින්වතෙක් අපි ජීවිතෙන් පරාජය වුණේ නැහෙනේ. අපි ඉගෙන කියාගත්ත, ගියක් දොරක් හදාගත්ත, දූ දරුවෝ ඉන්නවා, තනතුරු තානාන්තරාදී යම් කිසි තත්වයකට පත් වුණ සමාජයේ අපි යම් කිසි දියුණුවකට පත් වෙලා ඉන්නව නේද කියලා. ඒක සැබෑවක් වින්නොත් ඒ ලෞකිකයේ ගැනයි. නමුත් පින්වත්නි, මේ ලෝකෝත්තර සංඛ්‍යාත ධර්මයේ තුල බලනකොට බණ දේශනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් වේවා, බණ අහන ශ්‍රාවකයෙක් වේවා, ආර්ය ධර්මයේ අවබෝධ කරගන්නට නොහැකි වුණා නම්, අන්නේ ආර්ය ධර්මයේ හඳුනාගෙන අවබෝධ කරගන්නට නොහැකි වුණා නම්, ඒ ආර්ය ධර්මයේ තුල හික්මෙන්ට බැරි වුණා නම් ජීවිතේ ජයගත්ත කෙනෙක් බවට පත්වන්නේ නැහැ කවදාවත්. එහෙම කියන්න හේතු තියෙනවා. ඇයි ඒ? අපි සංසාරේ නොඑක් නොඑක් ආත්ම භාවයන් ගත කරමින් ආපු පිරිසක් පින්වත්නි. ඒ නිසා මේ සංසාර ගමනේ නොඑක් නොඑක් ගති පැවතුම්, නොඑක් විදිහේ චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් පුරුදු පුහුණු කරගෙන ආපු පිරිසක්. බොහෝ වෙලාවට ප්‍රේත අපාවල අපි බොහෝ පුරුදු ඇති කරගත්තා. නිරයේ බොහෝ කාලයක් අපි ජීවත් වුණා. ඒ පුරුද්දත් එමටයි. අසුර අපාවලත් එහෙම දුක් විඳලා තියෙනවා, නැතුව නෙවෙයි. තින් එහෙමනම් තිරිසන් අපාවලට වැටෙන කාරණේ ගැන කවර කතාවක්ද? එනිසා තිරිසන්, ප්‍රේත, අසුර, නරක කියන මෙන්න මේ සතර අපාවල බොහෝ කාලයක් දුක් ගැහැඩ විඳිමින් අපේ සිත පුරුදු කරලා තියෙනවා අධික ද්වේෂයට, අධික රාගයට, අධික මෝහයට. ඉන්නේ ගතිය බහුල නිසා නේද? ඔබම කල්පනා කළ බලන්න, මේ කියන ධර්මන්වය, ධර්මයට අනුව ඔබට එකවරම ඇති වෙන්නේ නිර්ලෝභී හිතක්ද, යමක් දුටුවහම ලෝභී හිතක්ද? එනේ ආශාවන්ද වැඩියෙන් ඇති වෙන්නේ, ආශාව අඩු බවක්ද? නැහැ නේද? අපි තේරුම් ගන්නට ඕනි, ආශාවක්මයි උපදින්නේ. එකවරම කෙනෙකු සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන මෛත්‍රී සහගත හිතද ඇතිවන්නේ එකවරම යම් කරුණක් ගැටෙන සුළු කරුණක් පැමිණි කල්හි අපට ඇතිවෙන්නේ ද්වේෂයද? ඔබේ හිතෙන්ම මේකට පිළිතුරු ගන්නට ඕනි. මේ කාරණය ක්ෂණිකව පින්වත්නි පැමිණෙන්නේ ද්වේෂ සහගත, ද්වේෂ මූලික හිතක්. සංසාරේ වැඩි කාලයක් පුරුදු කරපු හිත ඒකයි. ඒ වගේම අපේ හිත, කාය වචනය කියන මේ ද්වාරත්‍රය පැවැත්වීමේදී අපට ආයතන හයකින් අරමුණු ගලනවා. ඒ කියන්නේ ඇස කියන ආයතනය චක්ඛායතනය කියලායි කියන්නේ. කන කියන ආයතනය සෝත ආයතනය, ඇස කන. නාසය නැමැති ආයතනය ඝාන ආයතනය. දිව කියන ආයතනය ජීව ආයතනය. කය කියන ආයතනය පොට්ටබ්බ ආයතනය. මන කියන ආයතනය මන ආයතනය. චක්කායතනය, සෝතායතනය, ඝානායතනය, ජිහ්වායතනය, පොට්ටබ්බායතනය, මනායතනය.
මේ ආයතන හය හරහා ඔබට නොයෙක් නොයෙක් විදිහේ අරමුණු නොයෙක් නොයෙක් ආකාරයෙන් නොයෙක් නොයෙක් තරමට පැමිණෙනවා. සමහර වෙලාවට ප්‍රියවෙච්ච අරමුණු වෙනවා, අප්‍රිය වෙච්ච ඒවා එනවා. මධ්‍යස්ථේවත් එන්න පුළුවනි. එවැනි අවස්ථාවල පින්වත්නි, අපේ ස්වභාවය තමයි මේ අරමුණු වැළඳ ගැනීම. තව වටින වචනයක්, අරමුණු වැළඳ ගැනීම. අරමුණු වැළඳ ගත්තාම අරමුණු වලට මුලා වෙනවා. අරමුණු වැළඳ ගන්න ආකාර කීපයක් තියෙනවා. සැපයි සුඛයි ආත්මයි ප්‍රියයි මනාපයි කියලා රාගයෙන් වැළඳ ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම අමනාපයි අප්‍රියයි කියලා ගැටීමිනුත් වැළඳ ගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ කාරණා දිගින් තොරව රහතන් වහන්සේ වාසය කරනවා. ප්‍රතජ්ජන භික්ෂුව ප්‍රතජ්ජනයා ඒ අවස්ථා දෙකීම ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. ඒ හේතුවෙන් මුලාවට පත් වෙනවම කල්පනා කළ බලන්න ඔබේ ජීවිතය ගැන. ඔබේ ඇහැට පේන රූප හමුවේ ඔබ කීයෙන් කී දෙනාද අනේ මේ රූප උපදිනවා ක්ෂණයක්වත් නෑ, පවතින්නේ නිරුද්ධ වෙලා යනවා. උප්පාද තితి බංග බංගක්ෂණයට යනවා කියලා හිතන්නේ කී දෙනාද? ඇත්තෙම පින්වත්නි බොහෝම අතලොස්සක් පමණ එහෙම හිතන්නේ. අප්‍රිය අමනාප විදිහේ රූපයක් දකිනකොට අපි හිතමු මෙහෙම තීරෙන විදිහට සරල භාෂාවෙන්, අපිත් එක්ක දැඩි අමනාපයක් පවතින යම්කිසි පුද්ගලයෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අපි දකිනවා. හදිසි අහඹු ලෙස දකිනවා. චක්කු විඥානයේට මුණ ගැහෙනකොට, ඇහැට මුණ ගැහෙනකොට අපේ හිතෙන් දෙන සංඥාව, අනේ මේ වගේ කෙනෙක් මට උදේ පාන්දර දකින්න උනානේ, මොනතරම් අභාග්‍යයක්ද මොනතරම් අවාසනාවක්ද කියලා හිතෙන්න පුළුවන්. ගැටෙනවා. දැන් මම මේ කියන වචන වලට එහා ගියපු මට්ටමින් ඔබ ප්‍රතික්‍රියා දක්වන්න පුළුවනි. ඇයි ඒ? මම කැමති නැති, මට ප්‍රිය නැති, මට මනාප නැති, මම අමනාපී අරමුණක් නේද? ඒ අමනාපී අරමුණ ඉරෙන් ගැටෙන හිත ඇති වුණා. බලන්න ස්වභාවය. ඒ වගේම අපි අමනාප අප්‍රිය කෙනෙක්ගේ හඬක් අපට ඇහෙනවා. දැන් අද ලෝකයේ දිහා බලනකොට විශේෂයෙන් අපේ රට ගමු, අපේ රටේ තියෙන පක්ෂ විපක්ෂ නේද? ගිහි පක්ෂයේ පැවිදි පක්ෂයේ තව නොඑක් විදිහේ පාර්ශව තියෙනවා. තමන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පුද්ගලයෙක්ගේ වචනයක්වත් අහන්න අපි කැමති නැහැනිව. ඒ තබා පින්වත්නි මම අහලා තියෙනවා, මට අහන්න ලැබුණා එක්තරා දායකෙක් කියනවා අපි ඒ හාමුදුරුවන්ගේ බණනම් අහන්නේ නැහැ කියලා. බලන්න කොයිතරම් අවාසනාවක්ද. භික්ෂුන් වහන්සේගේ වචනේ පවා, උන්වහන්සේගේ වචනේ පවා ගැටෙන ස්වභාවයෙන් ගන්න තරමට අපි ලාමකයි, ලදරුයි. දැන් අපි ඒ සෑම ශබ්දයක් කිරීම අපේ මනස පවත්වන්න පුළුවන් නම් ධර්මය තුල අපිට මොනතරම් ලාභයක්ද? ඇයි ඒ? බාහිරින් ඇහෙන ශබ්ද නිසා කෙලෙස් උපදව ගන්නෙ නෑ. දැන් ගොඩ අපට වෙලා තියෙන්නේ තමා ගැන හිතලා නෙවෙයි, බාහිර අරමුණු නිසා තමයි අපි බොහෝ සෙයින් කෙලෙස් උපදවන්නේ. ඔය විදිහට තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ සයාරම්මනෙහිදීම අරමුණු හයේදීම අපේ හිත වැටෙන ගැටෙන මුලා වෙන අපායට පමුණුවන අකුසල් සිත් අපි උපදවන්නේ. දෙපනස් චෛසික ධර්ම කියලා කියනවා, 52ක් චෛසික ධර්ම. මෙම ලෝභ ද්වේෂ මෝහ කියන තුනට දාලා ගන්නට වෙන්නේ. ඒ නිසා මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් මුල් යටපත් කරගන්න නම් අලෝභා ද්වේෂ අමෝහ කුසල් මුල් උපදව ගන්නට ඕනි. කුසල් මුල් උපදව ගන්න එකවරටම බෑ. මම මෙහෙම පැහැදිලි කරාට එහෙම බෑ පින්වත්නි. අපි කුසලෙහි වඩිනාගම ආනිසංස පක්ෂය ගැන දැනගන්නට ඕනි, අකුසලෙහි විපාකය පිළිබඳව දැනගන්නට ඕනි. ඒ නිසා අද මම මේ දම්සක් නද වටිනා කියන ධර්මානුශාසනාවේ කාල පරිච්ඡේදයෙන් ඔබේ හිතට මේ ධර්ම දේශනාව තුළ යම්කිසි අරමුණක් ඉදිරිපත් කරන්න කැමති වෙනවා. ඔබ වැඩිදුර හිතන්නත් එපා, අඩුවෙන් හිතන්නත් එපා. ඔබ හිතන දහම ගැන, නැත්නම් අයට ධර්මය ගැන කියලා දෙනකොට ඒ අය ලෝකයේ මුල ගැන, සත්වයාගේ මුල ගැන ආදී නොයේ තමන්ට ගෝචර නැති අගෝචර ධර්මයන් පිළිබඳව ප්‍රශ්න නගනවා. මේ ලෝකේ කවදද ලෝකේ හටගත්තේ? මේ සත්වයා මුලින්ම හටගත්තේ කවදද? තපනීය ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ එවැනි ප්‍රශ්නවලට උත්තර සපයන්ට එපා කියලා පනවලා තියෙනවා. එනිසා
ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම තුළ ලෝකේ තමන්ටම දැකගන්ට තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්නට උන්වහන්සේගේ ධර්මය බොහොම උහුසත් ධර්මයක්. ලුජ්ජති පලුජ්ජති ඉති ලෝකං, කැඩෙන බිඳෙන නැසෙන වෙනසී යන ස්වභාවයෙන් යුක්තු යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවනම් අන්න බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියනවා. බලන්න ඒ බුද්ධ වචනේ, මේ ලෝකේ භෞතික වශයෙන් අවිඥානික සවිඥානික බණ ඇති බණ නැති හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා විනාශ භාවයට පත් වෙනවා. බණ කියන මේ ස්වාමීන් වහන්සේත් එහෙමයි, බණ අහන ඔබත් එහෙමයි, මේ යන්ත්‍රෝපකරණ සියල්ලත් එහෙමයි, ඉරහඳ තාරකා එයත් එහෙමයි, පෘථිවි ධාතුව, මහ පොළව, ඒ වගේ මහ සයුර, මේ සියලුම වස්තු සියල්ලම පින්වත්නි කැඩිලා බිඳිලා විනාශ වී යන ස්වභාවයෙන් යුක්තයි. ඇයි ඒ? හේතුන්ගෙන් තමයි මේ සියල්ල හට අරගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත් ධර්මතාවයන් හේතු නිරුද්ධ වී යනකොට එහි හටගත් ඵලයන් නැති වෙලා යනවා. එහෙනම් පින්වත්නි අපේ ජීවිතේ ගමු, අපේ ජීවිතයත් හේතුවක් නේ, හේතුක ඵලයක්. අපි මේ ජීවිතය ගැන නාම රූප දෙක හට ගැනීම, හිතත් හිත මුල් කරගෙන පවතින ධර්ම ටික, ඒ කියන්නේ විඥාන කියලා කියන්නේ හිත, සංඥා සංකාර විඥාන වේදනා, නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන, මෙන්න මේ ධර්මතා ටිකට කියනවා නාම ධර්මය කියලා. ඇහැට පේන්නේ නැති, අතට අහුවෙන්නේ නැති, ගුරුසු නැති බොහොම සියුම් ධර්මතාවයක්, මේ ශක්ති විශේෂයක්. රූපය කියලා කියන්නේ මේ කය හා සම්බන්ධ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූප කලාප ටික. අටවිසි රූපය කියලා ඔය අපි ඉගෙන ගන්නේ අපි ධර්මයේ ඉගෙන ගැනීමේදී. එහෙනම් මෙන්න මේ නාම රූප දෙකත් ලෝකයක්. එහෙනම් මේ නාම ලෝකේ හටගත්තේ කොහොමද? රූප ලෝකේ හටගත්තේ කොහොමද? නාම ලෝකය කියලා කියන්නේ මේ නාමයේ නොහොත් හිත. හිත හටගත්තේ පින්වත්ටි අම්මා තාත්තා සහ සහලී ඥාති නිසා නෙවෙයි. මේ භෞතිකයෙන් කිසිම දෙයක් මේ නාමයට සම්බන්ධ නැහැ. పూర్වේ කරන ලද නාම ධර්මයක්ම තමයි මේ සඳහා ප්‍රත්‍ය වුනේ. කියන්නේ කර්ම ශක්තිය, ශක්ති විශේෂයක්, කුසල් හෝ අකුසල්. එහෙනම් කුසල කර්මයක කුසල ශක්තියක හේතුවෙන් තමයි මනුෂ්‍ය ජීවිතයේ තුල මේ මනුෂ්‍ය කුසක මව් කුසක විඥානයක් වශයෙන් බැහැගන්නට, නාම ධර්මයක් වශයෙන් බැහැගන්නට උදව් වුනේ. එහෙනම් පෙර කුසල් කර්මයක විපාකයෙන් මේ හිත ලැබුණා. ඒක අපි කවුරුත් දන්නවා. භෞතික වශයෙන් මේ කය ලැබුණේ මව්පියන් දෙපළගේ එකතු වීම නිසා, කලල රූපය කියලා කියනවා. පැහැදිලිනේ රූප කලාප කියලා ධර්මයේ කියන්නේ. නං මෙලව දෙමව්පියන්ගේ හේතුවෙන් රූප කලාප ලැබුණා. සෛල දේහේනෝ කලල රූපය ලැබුණා. මේ බාහිර කය. විඥානේනෝ හිත නාම ධර්මතාවයේ ලැබුණේ, හටගත්තේ, උපත ලැබුවේ පෙර සංසාරයේ කරන ලද කර්ම ශක්තියක විපාකයක් වශයෙන්. මේ වෙනසකුත් තියෙනවා. තිරිසං මව් කෙනෙක්ගේ කුසක, සිරිසං සතෙකුගේ කුසක ප්‍රතිසන්දි ගන්න විඥානයත්, මනුෂ්‍ය මව් කුසක ප්‍රතිසන්දි ගන්න විඥානයත් අතර ලොකු වෙනසක්. දැන් තිරිසංගත මව් කුසක ප්‍රතිසන්දි ගත්ත විඥානය, හටගත්ත විඥානය, නාම ධර්මය අකුසල විපාකයක් වශයෙන් තමයි හටගන්නේ. මනුෂ්‍ය මව් කුසක නම් අනිවාර්යයෙන්ම කුසල විපාක වාරයක් වශයෙන් හටගන්නේ. අතරත් සිල්වන්ත, ගුණවන්ත, නැනවන්ත බෝසත් මව් කුසක උපදින්නේ බොහෝම කුසල කර්ම ශක්තිය ප්‍රබල යම් කිසි වාසනාවන්ත ජීවිතයක් ලබන්ට උරුමකම් කියන පින් ඇතියෝ. ඒ නිසා පින්වත්නි මේ පිණි පවේ කුසලී අකුසලී වෙනස පිළිබඳවයි ඒ විස්තර කළේ. ඒ නිසා ධම්මෝසද සමන් නැති ඒතම් පිවත භික්කවෝ කියලා මා මුලින් ආරම්භ කරපු ධර්ම පාඨී සරල තේරුම, ධම්මෝසද ඖෂධ, ධර්මයේ තරම් ඖෂධයක් ධම්මෝසද සමන් නැති සමාන තව ඖෂධයක් මේ ලෝකෙ නැහැ කියනෝ. මේ සත්වයාගේ සියලු රෝග ධර්මයන් දුරු කරගන්නට, ඒ කියන්නේ කිලිස් රෝග දුරු කරගන්නට ධර්ම ඖෂධිය තරම් වටිනා කියන ඖෂධයක් තව නැතේ කියලා නිසා, හේතම් පිවත බික්කවෝ මානෙනි හාම ඒ ධර්ම ඖෂධේ පානය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරන. බලන්න එහෙනම් අපට රෝග තියෙනවා. කායික රෝග, මානසික රෝග කියලා රෝග වර්ග දෙකක් තියෙනවා. කායික රෝග සුවපත් කරගන්නට පුළුවන්කම තියෙනවා භෞතික වශයෙන් යම් යම් ඖෂධ, යම් යම් උපස්ථාන වත්පිළිවෙත් නිසා. හැබැයි හිතේ හැදෙන රෝග සුවපත් කරන්න එහෙම බෑ. හිතේ හැදෙන රෝග අසනීප, බොහොම සුවකල නොහැකි රෝග හැදෙනවා.
සමහර හිතේ හැදෙන ලෙඩ පින්වත්නි ආත්ම 100,000 ගණන් පවා සුව කරන්න බැරි තරමට උද්දල් වෙන අවස්ථා තියෙනවා. දැන් බලන්න වෛරය කියන එක, ඊර්ෂ්‍යාව කියන එක, පළිගැනීම කියන කාරණේ, එවැනි රෝගයක් හටගත්තොත් දැන් බලන්න සීරිවාණීජ ජාතකයේ නේද මහබෝසතාණන් වහන්සේත් එක්ක දේවදත්ත හාමුදුරුවන්ගේ ජීවිතේ අපි දන්නවනේ කොයිතරම් කාලයක් ආවද ඒ පළිගැනීම වෛරය ඊර්ෂ්‍යාව කියන අසනීපේ වැළඳිලා ලෝතුරා බුදුබවට පත්වෙච්ච උතුමන් වහන්සේටත් අනර්ථ කරන තරමට ඒ හිතේ වෛරය නැවති අසනීපේ දියුණු වෙලා ගියපු හැටි බලන්න භයානකත්වය. ඒ නිසා හිතේ හැදෙන ලෙඩ හොඳ කරගන්නට සුවපත් කරගන්නට නම් ධර්මාෞෂධයම පානය කරන්නට ඕනේ. හැබැයි ඉතින් ඖෂධ පානය කරනකොට කොයිතරම් අපි උත්සාහ කළත් ඖෂධ ඔබට දීලා මේ ඖෂධ ටික බොන්න කියලා ඔබ කට අරින්නවත් නැතුව කට තද කරගෙන ඒ ඖෂධ ටික විසි කරලා දානවා නම් අපට කලයක් නැහැ. ඔබම ඒ රෝගීන් උද්දල්ලලා ඔබේ ජීවිතය අවසන් වෙනවා. සසර ගමන දුකටපත් වෙනවා. ඒ වගේ තමයි අපි මේ දේශනා කරන ධර්මය ඔබ පානය කරන්නේ නැත්නම්, ඒ කියන්නේ හිතට ගන්නෙ නැත්නම්, ඔබේ හිත හදාගන්න උත්සාහයක යෙදෙන්නේ නැත්නම් ඔබට සැනසීමක් ලබන්නට කවදාවත් බෑ පින්වත්නි. මොනතරම් ධර්මයන් අපි දේශනා කරනවද මේ ස්වාමීන් වහන්සේලා, මොනතරම් දහම් පොතපත ඔබ බලනවද, නමුත් පින්වත්නි ඔබේ හිත හදාගන්න බැරුව කොච්චර ඔබ ලත වෙනවද? හදාගන්න බැරිකම නෙවෙයි, ඔබ උත්සාහ දරන්නේ මොනවා හරි මතවාදයක් උළුවට ගන්නවා. අපි හිතමු ගෙදර නැන්දම්මලේලිය කියලා. බොහෝ සෙයින් නැන්දම්මලේලිය අතර තියෙන යම්කිසි මානසික ගැටීම, ඒක ධර්මතාවයක්. ඇයි ඒක හිතලා නෙවෙයි, සමහර වෙලාවට හිත දියුණු මදි මහවුරු ලේලියක ගැටෙනවා. ඇයි? මොකද වෙන මොනවටවත් නෙවෙයි, මොකද තමන්ගේ පුතාට සුදුසු බිරිඳක් සොයන්න කොයිතරම් වෙහෙසෙනවද අම්මා කෙනෙක්. ඒ කියන්නේ විවාහනු වෙච්ච පුතාට විවාහ වෙලා ටික කාලයක් යනකොට ඒ සොයලා දුන්නු ලේලියම හරහට වැරදියට ඇදයට අරගෙන මෞෂෝක කරනවා, ගැටෙනවා. ඇයි? වෙනදා පුතා කිරින් සියල්ල බැලුවේ අම්මා, වෙනදා පුතා කිරින් සියලු උපකාර කළේ අම්මා, පුතා උනත් ගෙදර ඉන්නේ අම්මා කියාගෙන අම්මා හා බලාගෙන. ඇත්තනේ, එතකොට අම්මා පුතාගේ සියලු කටයුතු කළා කුඩා කාලේ ඉඳන්. පුතාගේ කෑම ටික ළඟට දුන්න, වතුර ටික ළඟට දුන්න, ඇඳුම් ටික සෝදලා පිරිසිදු කරලා දුන්න. පුතා රැකියාවට යනවනම්, පාසලට යනවනම් ඒ යනතුරු බලාගෙන හිටියා. නැවත එනකන් ඇස් දල්වාගෙන බලාගෙන හිටියා. තමන්ගේ දරුව කරින් පුදුමාකාර ස්නේහයකින් අම්මා පසු වුණා. ඒක මව් කෙනෙක්ගේ පිය කෙනෙක්ගේ තියෙන ධර්ම ස්වභාවයක්. විවාහ වුණාන් පස්සේ ටිකක් වෙනස් වෙනවා. වෙනදා අම්මේ කියාගෙන ආපු පුතා ගෙදර දැන් නෝන බලාගෙන ඉන්නේ. වෙනදා අම්මා තේ ටික වතුර ටික ආහාර ටික ළඟට දුන්න, නමුත් අම්මා දුන්නු ඒ ආහාර වතුර ටික දැන් අම්මට දෙන්න හැටියක් නැහැ. නෝන තමයි සියල්ල ළඟට දෙන්නේ. වරදක් නෙවෙයිනේ. අන්න ඒ වෙලාවට අම්මගේ මානසිකව ඇති වෙන අනේ මගේ පුතා වෙනස් වෙලාද දන්නේ නැහැ. සමහරවිට මෙහෙමත් හිතනවා, මගේ පුතාව වෙනස් කරගෙනද දන්නෙත් නැහැ. එතකොට අර දන්නේම නැතුව මනස තුල ගැටෙන හිතක් ඇති වෙනෝ ලීලිය කෙරේ. මෙහෙම දෙයක් නැහැ ලීලිගේ හිතේ. නමුත් ඒ මානසික තත්ත්වය ඇති වුණාම පුංචි අසනීපයක්. ඒ දිනු වෙලා ගින් තමයි සමහර වෙලාවට රණ්ඩු සරුවල් වෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් හිතේ ඔය වෙනි පොඩි පොඩි අසනීපක් තියෙනවා. ඒ ඔහොම පටන් ගන්න දිගට කොයිතරම් දිනු වෙලා යනවද බලන්න ධර්මයේ දැනගෙන හිටියොත්. දැන් එවැනි අවස්ථාවල අම්මා හිතන්න පුළුවන් නම් මේ ලෝකේ ස්වභාවය ඔක තමයි. මගේ කියලා මේ ලෝකෙට දරුවෙක් රැගෙන ආවේ නැහැ. මගේ කියලා පරලොවට දරුවෙක් අරගෙන යන්නේ නැහැ. මගේ කියලා ගినాවෙත් නැත්නම් මගේ කියලා රැගෙන යන්නටත් බැරි නම් මෙලවලද හේතුඵලයක් නම් මිය මෙහි කිරින් ගැටින්නේ ඇයි, මුලා වෙන්නේ ඇයි, ද්වේෂ කරන්නේ ඇයි කියලා. හැබැයි වැටෙන්නේ මේ බනහනෝ නම් ධර්මයේ මෙනෙහි කරනෝ නම් පමණයි. නැත්නම් නොයේ හේතු කාරණා කියලා තමන්ගේ අදහස්ම මුදුන් පමුණුවා ගන්නට වෙරදර නැත්තෝ ඕන තරම් ලෝකේ ඉන්නවා. එනිසා මම මේ පුංචි කාරණයක් මතක් කළේ. තේවැනි අවස්ථාවලදී අපි බොහොම පරිස්සමට නුවණින් ඥානවන්තව ජීවිතේ සමබර කරගන්නට ඕනේ. ඒ කෙනර නැන්දම්මලේලි ප්‍රශ්නේ ගැන මේ කිව්වේ. එතකොට ඒ දරුණුත් කල්පනා කරන්නට ඕනි, අම්මගේ හිත තැලෙන්නේ නැති විදිහට, අම්මගේ හිත ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නට. අම්මලත් දැනගන්නට ඕනි ජීවිතයේ ඇත්ත ස්වභාවය අත්දැකීම් හරහා. එතකොට අපිට මේ ධර්මයේ තුල බලන්න මොනතරම් සහනයක් ලැබෙනවද කියලා. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා
මටත් ඔබටත් අපි මේ ලෝකයේ හැම දිනකටමත් මහත් වූ වටිනා කියන උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයේ දේශනා කොට වදාලා. ඒ දේශනාව අපිට මේ සසර ගැන කලකිරින්නමයි. අතනි බින්දති දුක්ඛී ඒස මග්ගෝ විසුද්ධියා. අතනි බින්දති අත ඉක්විතිම ඉක්මනින්ම කලකිරින්න. අතනි බින්දති දුක්ඛී ඒස මග්ගෝ විසුද්ධිය වහාම කලකිරিলা. මේ විසුද්ධියටපත් වෙන්න පිරිසිදු භවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනා කොට වදාළේ. ඇයි? පින්වත්නි සසර ගැන කලකිරෙන්නම තමයි වටින්නේ. ඇයි? මේ සංසාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ අනවතග්ගෝ අයං භික්ඛවේ පුබ්බහ කෝටින පඤ්ඤායතිනෝ. මේ දීර්ඝ සසරී කෙලවරක් මුලක් දකින්න බැරි තරම් අති දීර්ඝ සංසාර ගමනක අපි ඉපදෙමින් ජීවත් වෙමින් මරණයට පත් වෙමින් ආවා. ඒ ආපු සංසාර ගමනේදී මනුෂ්‍ය ලෝකේ මෞපියන්ට දාව ඉපදුනා බොහෝ කාලයක්. ඒ වගේම දෙව්ලොව හයේම උපත ලැබුවා. පංච සුද්ධාවාස වලින් මෙහා තියෙන රූපාවචර අරූපාවචර බඹතලවල බ්‍රහ්මිය වෙලා පහළ වුණා ධ්‍යාන උපදවාගත් නිසා. තිරිසං අපායේ, ප්‍රේත අපායේ, අසුර අපායේ නිරයේ අනන්ත කාලයක් බොහෝ කාලයක් උපත ලැබලා ජීවත් වුණා. හැබැයි මේ උපන් තැන් ඒ ජීවත් වෙච්ච ස්වභාවයේ එහිදී විඳපු සැප දුක් පිළිබඳව ඡායා මාත්‍රයක්වත් අපේ සිත සතුව අපට අද පියවි සීයෙන් දකින්නට නුවණ මදි. ආවර්ජනය වෙන්නේ නැහැ. නමුත් ඥානවන්තයා උත්සාහවත් වෙනවා මේ පිරිසිදු හිත අවදි කරගෙන අපි සංසාරයේ උපත ලද ස්ථාන, උපත ලද ජීවිත ආදිය පිළිබඳව දකින්නට පුළුවන් පිරිසිදු නුවණැස පහළ කරගන්න. චුතූපපාත ඥානය, චුත වෙන උපදින සත්වයන් පිළිබඳව දකින්නට පුළුවන් ඒ නුවණ දිනු කරගත්තම. එහෙනම් පින්වත්නි, මේ දීර්ඝ සංසාරයේ ගැන ඔබටවත් මටවත් එකවර මේ විදිහට මෙහෙමයි මෙහෙමයි කියලා අතරක් නැරලා දන්වැලක පුරුක් වගේ දකින්න නුවණ වදි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කල්පනා කරලා මෙනෙහි කළ බලමින් සංසාරයේ ගැන අත නිම්බින්දති වහම කලකිරෙන්නට ඕනි. අපි ඒක ඒ කාරණය විමර්ශනය කරන්න ගියොත් ඇයි කලකිරින්නේ කියන එක අපට බුද්ධඥානය අවියෝගයට ලක් කළා වෙනවා. කලකිරෙන්න ඕනි කාරණා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. අන්නේ දේශනා කරන කාරණා විමසන්නට පුළුවන් නුවණින්. කොහොමද මේ දීර්ඝ සංසාරයේ මහණෙනි ඔබ හිතන්ට එපා මොහොතක්වත් දැනෙන්නට කියනවා. මේ සංසාරයේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නැත කියන බුදුරජාණන් වහන්සේලා. ඇයි? මේ දීර්ඝ සසරෙහි භයානකකම ඒ තරම්ම අතිශය භයානකයි. බොහෝ කාලයක් මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙදි අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා අසත් ධර්මයේ දීමින් පස්පව් දසකුසල්ලේ දීමින් බොහෝ සෙයින්ම අපි රාජ දණ්ඩණියට අහු වෙලා මැරිලා තියෙන. ඒ කියන්නේ රජුගේ ග්‍රහණයට අහු වෙලා හිස ගහලා දාලා තියෙනවා. අපේ මේ මනුස්ස ජීවිතවලම හිස කපලා දාපු වාර වැරදි වලට දඬුවම් වශයෙන් කුයිතරන්ද කියනවා නම් ඒ හිස් කපන වෙලාවේ අපේ මේ ශරීරයෙන් ගලාගෙන ගිය පුල්ලේ රුධිරය සතර මහා සාගරී ජල කඳට වැඩි කියන බලන් ඒ තරම් අපේ බෙලි කපලා තියෙනවා. වදකය සොරුම් වෙලා ගම් පහරන මං පහරන සොරුම් වෙලා ඒ වගේම සුරා දූර්තකයන් වෙලා නොඑක් විදිහේ අපරාධකාරයන් වෙලා වැරදට අසු වෙච්ච වෙලාවේ රාජදනුවන් වලට අහු වෙලා ওই විදිහට මැරිලා තියෙනවා අනන්ත කාලයක්. ඒ වගේම ගවයන් එළුවන් බැටළුවන් ආදී සත්වයේ වෙලා ඉපදිච්ච තිරිසන් ජීවිතවල අපව මසට ගන්න අපේ බෙලි කපපු වාර අනන්තයි අප්‍රමාණයි. මිනිස්යෝම ඒ කාලෙදිත් අපේ මේ ශරීරයෙන් ගලාගෙන ගිය පුරුදුරය මේ සතර මහා සාගරී ජලයට වැඩි කියන බලන්න වෙනත්නි. අද අපට පේන ගවයන් ආදී නොයෙක් සතුන් ඝාතනය කරනවා. කුකුලන් එළුවන් ආදී කවුද? පූර්ව ජීවිතවල ගිය ಜಾතිවල ඒ අයත් මනුෂ්‍ය ජීවිත ගත කරපු උදවිය, දිව්‍ය ජීවිත ගත කරපු උදවිය, බ්‍රහ්ම ජීවිත ගත කරපු උදවිය. සසර දෝෂයේ හේතුවෙන් හිත හදාගන්න බැරි වීම නිසා අකුසලයට අහු වෙලා අකුසල සමාදානයේ දෙලා පාපකාරී ජීවිත ගත කරපු නිසා ඒ උදවිය ප්‍රතිසන්දි ගත්තේ තිරිසන් අපාවල. බල කුයිතරම් අවාසනාවන්තද. පින්වත්නි, අද මේ මනුස්ස ජීවිත ගත කරන ගෙවන ඔබ මම අපි කාට වුණත් සෝතාපන්න ඵලයට පත්වෙන්න නොහැකි වුණොත් අපටත් ඉරණම උච්චරයි. පින්වත්නි, හොඳට මතක තියාගන්න ජීවිතේ හරියට රබර් බෝලයක් වගේ. මේ ජීවිතේ මනුස්ස ජීවිතේ සුගතිය රබර් බෝලයක් වගේ.
දිය යට ඔබල තියාගෙන ඉන්න තාක් අතින් දිය යටින් මේ පවතිනවා, අතගත් වහාම උඩට එනවා. අන්න ඒ වගේ අපේ මනුස්ස ජීවිතයත් මේ සුගතියේ ඉන්නේ රබර් බෝලයක් වගේ. ඒ වගේම දුවන අශ්වයෙක්ගේ පිටමත තියෙන බෙලි ගෙඩියක් දෙහි ගෙඩියක් වාගේ, මේ දුවන අශ්වයාගේ පිටමත තියෙන බෙලි ගෙඩිය එහෙම නැත්නම් දෙහි ගෙඩිය වගේ උංචි ගෙඩියක් බිමට වැටෙන සම්භාවිතාවය තමයි වැඩි. ඒ වගේ අපේ ජීවිතයත් බිමට වැටෙන, ඉගෙන අපායට වැටෙන සම්භාවිතාවය තමයි බහුල. එනිසා නිතරම අපේ ජීවිතය ගැන කලකිරෙන්නට, සංසාර ගමන ගැන කලකිරෙන්නට මේ ධර්ම කරුණු මැනවින් දැක ගන්නට ඕනි, මෙනෙහි කරන්නට ඕනි. එතකොට තමයි සසර ගැන කලකිරීමක් ඇති වෙන්නේ. නැත්නම් අපි හිතන්නේ ජීවිතයේ මේ තරම් සුන්දරයිද, ජීවිතයේ මොනතරම් සැපයිද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඉන්වදී සැපය කියන්නේ මේ తాවකාලික වශයෙන් ලැබෙන වින්දන ආස්වාදයයි. මේ ආස්වාදයේ බොහොම ටික වෙලාවයි. පිය හැපිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන, කය පිනවන, හිත පිනවන අරමුණු බොහොම ටික වෙලාවයි. බොහෝ වෙලාවකම හිත දැවෙන, අපේ හිත කීරි ගැහෙන නොයෙක් විදිහ අරමුණු වලට තමයි අපි ගොදුරු වෙන්නේ. නමුත්තර පුංචි වෙලාවක තියෙන වින්දනයේ ආස්වාදේ නිසා අපි මුලා වෙනවා. හැබැයි ආදීනමය ගැන අපට ඒ වෙලාවෙ වැටහෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරනු ලබන්නේ ආස්වාද ආදීනව දෙකයි. ආස්වාදේ මේකයි, ආදීනව මේකයි. ඥානවන්තයෝ වුණින් සලකත්වා අක්කාදාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේලා ඔන්න ඔය මඟ පෙන්වනවා. එච්චරයි. බුදුරජාණන් වහන්සේලාට නිවන් ඔබට දෙන්න පුළුවන් කමක් නැහැ. නිවන් මඟ පෙන්වන්නට පුළුවන් මෙන්න ආස්වාදේ, මෙන්න ආදීනවය. ආස්වාදයට වැඩි ආදීනමය බහුලයි. එනිසා ආදීනමය සහ ආස්වාදයේ දෙකේ යථාර්ථය අවබෝධ කරන්න ආර්ය ප්‍රතිපදා මාර්ගයක් බුදුරජාණන් වහන්සේලා දේශනා කරනු ලැබෙනවා. එනිසා තමයි ඔබ අපි හැමදෙනාම මේ දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ, බණ අහන්නේ, භාවනාවන් වඩන්නේ. ඇයි මෙහෙම කරන්නේ? දන් දෙන්නේ ඇයි? අපි නුවණින් හිතන්න ඕනේ. දන් දෙන්නේ මොකටද? තමන්ට වැඩි වෙලාද? නැහැ. කවදාවත් පින්වත්නි අපට කොයිතරම් ධනිය ලැබුණත් වැඩි කියලා නම් හිතෙන්නේ නැහැලු. දැන් මහා සයුරට කොයිතරම් සතර මහා ගංගා වලින් ඇලදොල වලින් කොයිතරම් ජලයේ ගමන් කළත් ජලයේ පැමිණියත් මහමූද කියනවාද ඇති ඇති කියලා කවදාවත් නැහැනේ. ඒ වගේ තමයි මිනිස්යාට ධනෙ කොයිතරම් ලැබුණත් අනේ මට ඇති, මට මේ හොඳටම ඇති කියලා ඇතිවීමක් නැහැ කියලා. ගිනි ගන්න ගින්දරකට පිදුරු දරාදී නොයෙක් දැවෙන දෙයක් කොයිතරම් එකතු කරත් අනේ දැන් ඇති දැන් ඇති කියලා කවදාවත් ගින්න අර දර පිදුරු ප්‍රතික්ෂේප කරන්න හැදු. අන්න ඒ වගේ තමයි පින්වත්නි අපටත් මිනිස්යාටත් කොයිතරම් ධනෙ ලැබුණත් ඇතිවීමක් නැහැ කියනවා. ඒනම් ඇතිවීමක් නැති, සෑහීමක් නැති, හිතකින් ලෝභ හිතකින් තමන්ගේ කියලා අල්ලගන්න වස්තුවටත් අනුන්ගේ කියන වස්තුවටත් අපි ආශා කරමින් ලෝභ හිත දියුණු කරගෙන දියුණු කරගෙන යනවා. කොයිතරම් දියුණු වුණාද කියනෝ නම් හොඳින් වේවා නරකින් වේවා යහපතින් වේවා අයහපතින් වේවා ඒවා අයිති කරගන්නටත් අයිති කරගත් ධනෙ ආරක්ෂා කරගන්නත් නොකරන පාපයක් නැහැ කියනවා. සමහර වෙලාවට තමන්ගේ ධනිය, තමන්ගේ බලය, තමන්ගේ තත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රාණඝාත වලට එළඹෙනවා. අනුන්ගේ දේපොළ විනාශ කරනවා. අනුන්ගේ වස්තුව පැහැර ගන්නවා. බලන්න අන්න අකුසල් උපදින හැටි ලෝභීිතේ තත්වය. එහෙනම් ලෝභීිතේ තත්වය යට කර ගන්න නම් ටික ටික අතහරින්න පුරුදු වෙන්නට ඕනේ. අපි ටික ටික අතහරින්න පුරුදු පුහුණු වෙනකොට දානීය තුලින් ඇතිවෙන ඡාගානුස්මතියයි අතහැරීම. අතහැරීම පුරුදු වෙච්ච හිත තුල ලොකු සතුටක් තියෙනවා. ඒ පින්වත්නි ඕන වෙලාවක තමන්ගේ හිත නිදහස්ව පවතින නිසා. එහෙනම් දන් දෙන්නේ මොකටද? තණ්හක්කයෝ නිබ්බානං, නිබ්බානං පරමං සුඛං. තණ්හාවගේ ශෛවීම තමයි නිවන කියන්නේ. ඒ නිවන තමයි පරම සැපේ වෙන්නේ. දැන් දන් දීමෙන් නිවන් දකින්න පුළුවනි කියන්නේ ඒකයි. දන් දීම භාවනාවක් වෙන විදිහට, භාවනාරමුණක් වෙන හැටියට අපි අතහැරීම පුරුදු කරන්නට ඕනි. ටික ටික තමයි, එකවරම බෑ. එනිසා දානෙන් හිත දියුණු කරගන්නෝ, ලෝභ හිත යටපත් කරගන්නෝ. සිල් ආරක්ෂා කිරීම නිසා කාය වාග් සංවරය, වැරදි ඇවතුම් පැවතුම් කායික වශයෙන් ඈත් කරලා පිරිසිදු ආජීවයක් ඇති කරගන්නෝ. අන සීල පාරමිතාව, සීලය, දාන සීල, භාවනාව තුල සමත විදර්ශනා මානසිකාරය, තමන් මේ සංසාරයේ ගෙන එයි අනිත්‍ය දුක අනාත්ම සංඛ්‍යාත මේ ධර්මතාවයන් පිළිබඳව මානසිකාර කරනෝ.
අන්න ඒ තුළින් පින්වත්නි අපට මනස දියුණු කරගන්න ප්‍රඥාව උපදවා ගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් අපි දියුණු කරගන්නට ඕනේ. එතකොට පින්වත්නි මේ අනවතග්ග දීර්ඝ සංසාරයේ මගේ කියලා ඇලීම නිසා හිත හදාගන්න බැරුව මැරිලා යන උදවිය ප්‍රේත ලෝකයට වැටෙනවා. එන ප්‍රේත ලෝකයෙන් අත මිදෙන්න ලෝභකම දුරු කරගන්නට ඕනි. නිරය අසුරාදී දුක්ඛරි තැන්වල උපදින්නේ ද්වේෂයෙන්, තරහෙන්, ඊර්ෂ්‍යාවෙන්, පලිගැනීමෙන් ජීවත් වුණොත්. එනම් පලිගැනීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන අසනීපේ දුරු කරගෙන මෛත්‍රී සාගත හිතක් උපදව ගත්තොත් අපට පුළුවනි බොහොම වාසනාවන්ත ජීවිත ලබලා මේ හිතේ ක්‍රෝධ වෛර ආදී සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන තැනට හිත හදාගන්න. මගේ කියලා ප්‍රිය වූ මනාප වූ ස්වභාවයෙන් මේ ලෝකයේ කෙරෙන් පවත්වන ආසාව මුලාව යටපත් කරගත්තොත් තිරිසං ආදී දුර්ගතියට වැටෙන්නේ නැතුව සුගතිමත් ජීවිත ලබාගෙන නිවනටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වත්නි අපේ ජීවිතය කොයි වෙලාවක මොන යම් ආකාරයෙන් හරි අවසානයටපත් වෙනවා, ඒ අවසානයටපත් වෙන වෙලාවේ මොන වගේ හිතක් අපට එයිද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ හිතට අනුව තමයි, චුතියට අනුව තමයි ප්‍රතිසන්දී ඊළඟ උපත සිද්ධ වෙන්නේ. පින්වත්නි ලෞතුරා ශාසනීය සඳහන් වෙනවා එක්තරා දිව්‍ය පුත්‍රයෙක් නම සුබ්‍රක්‍ම. මේ සුබ්‍රක්‍ම දිව්‍ය පුත්‍රයා දෙව්ලොව බොහෝම සැප සම්පත් විඳිමින් ජීවත් වුණා. 500ක් දෙවඟනන් උන්වහන්සේට ඒ දේවතාවුන් වහන්සේට අප උපස්ථාන කළා. 500ක් දෙවඟනන් මල් නෙලාගෙන ඇවිල්ලා නඳුන් නොවෙනට ගින් බලතුරු මල්ලාදී අරගෙන එනෝ. සින්දු කියමින් බොහොම විනෝදයෙන් මේ පිරිස ජීවත් වුණා. දවසක් දා මේ 500ක් දෙවඟනන් පිරිස මල් නෙලමින් ඉන්නකොට සද්දි නැති වුණා. ගිහින් බලනකොට 500 මතුරු දහන් වෙලා චුත්ත වෙලා කොහේද? නිරේ වෙඩිලා බොහොම ලතෝනි දෙමින් හඬමින් වැළපෙමින් දුක් වෙමින් ඉන්න පුදුම බයක් ඇති වුණා. අනේ මොහොතකට ඉස්සෙල්ලා මේ 500ක් දෙවඟනන් බොහොම සතුටින් හිටිය සින්දු කියමින් විනෝද වෙමින් දැන් ලතෝනි දෙමින් නිරේ දුක් විඳිනවා. තමන්ගේ ආශය ආවර්ජනය කළ බැලුවා දිව්‍ය පුත්‍රයාට පේනවා තව සතියකින් තමන් ඇතුළු ඉතුරු 500ක් චුත වෙලා ගිහින් නිරේ දුක් විඳින බව. කලකිරුණ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වැඩින්නේ කොහෙද කියලා බලනකොට උන්වහන්සේ දෙවුරම් මහාවීරය වැඩ ඉන්නවා. මේ දිව්‍ය පුත්‍රයා ඇතුළු 500ක් දෙන මැදම රාත්‍රියේම බුදුන් වහන්සේ විද පැමිණිලා ධර්මය අහලා සතර අපායට කවදාවත් වැටෙන්නේ නැති තැනට පත්ව සෝවාන් ඵලයේ පීඨමින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. එතුමාට දිව්‍ය ඥානය චුතෝපපාද ඥාන තිබුණ නිසා එතුම දැක්කා මේ ජීවිතෙන් පස්සේ කවදද මේ ජීවිතය අවසන් වෙන්නේ, කොහෙද උපදින්නේ. නමුත් ඔබ අපිට එහෙම නෑ නේද? අපිට කියන්න පුළුවන්ද තව සුළු වෙලාවකින් එමෙතන් හෙට ලබන මාසේ ලබන සතියේ කොයි වෙලාවක හරි අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන් මොනෑම ආකාරයෙන් හරි. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්න ඕනේ මේ සංසාරය ගැන කලකිරিলা. සසර ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන ගැන කලකිරিলা. මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න. මිල මුදල් දන දහන්නේ වසු සම්පත් ආදී නොයෙක්දී අපිට අවශ්‍යයි මෙලොව ජීවත් වෙන්න. හැබැයි ඒ සියලු දේ අතහැරලා යන්න වෙනවා. එහෙනම් අපි වටිනා කියනම ධර්ම ස්වභාවයන් අපේ ජීවිතයේ හිතේ හදා ගන්න නම් දන් දෙන්න ඕනි, සිල්ලගින්න ඕනි, භාවනා වඩන්නට ඕනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනි. අප්‍රමාදී බව ඔබ ඇති කරගන්න. මේ දම්සක් නද උතුම් දේශනා තුළින් මේ අප්‍රමාදී බව තමයි අපි ඔබට ඇති කරගන්නට මේ සිරස ගුවන් විදුලිය හරහා සිදු කරන ධර්ම සේවාවෙන් අපේක්ෂා කරන්නේ. අනේ නිසා ගැන හොඳින් කල්පනා කරමින් ආර්ය උත්තමයන් වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවා පින්වත්නි. ඔබ හිතන්නේ පාදර හතන් වහන්සේලා ලෝකේ නැහැ කියලා. අභිඥාලාභී උතුමන් වහන්සේලා ලෝකේ නැහැ කියලා හිතන්න එපා. එනිසා ඔබ වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, සිල්මේනින් වහන්සේලා, ඒ වගේම ගිහි පින්නතුල්ල අප්‍රමාදී විහරණයෙන් උත්සාහවත් වෙන්න. එවැනි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා බිහි කරන්න තරම් මේ ශාසන ධර්මයන් උපකාර වුණා නම් අපටත් එකම පිහිට මේ ධර්ම රත්නයේ පවණයි වෙන කිසිම පිහිටක් අපට ඇත්තේ නැහැ. අන්න ඒ නිසා ඔබ නුවණින් සලකාගෙන ආරණ්‍ය සේනාසනවලට, භාවනා කරන ස්ථානවලට, විවේක ස්ථානවලට ගිහිල්ලා ඒ උත්තමිය මුණ ගැහෙන්න. අද අපේ ලංකාවේ වුණත් ඒ මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා වැඩි ඉන්නවා පින්වත්නි. ධ්‍යාන අභිඥා පුදවගත් උත්තමයන් වහන්සේලා වැඩි ඉන්නවා. අන්න ඒ නිසා ඔබේ විවේකය හදාගෙන ජීවිතය පිළිබඳ විහරණයකටපත් වෙලා මේ ප්‍රත්‍යක්ෂණ නුවණින් ඔබේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් හිතක් හදාගෙන මේ උතුම් ධර්මානුශාසනාව තුළ අප්‍රමාදීතාව උපදවගෙන ඔබට මේ නිවන් මඟ යා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕනි.
ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති මියුතුම් ධර්මානි සංසබලයෙන් හැම දිනාටම අමා සැපතම සැලසේවා. වටිනා ධර්ම කාරණා රසක් ඉතා සරලව ඔබට පැහැදිලි කර දෙමින් අද දවසේ සිරසෙතෙන් දම්සක් නැද ධර්ම දේශනය පැවැත්වූ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විචිත්‍ර භානක විද්‍යාවිශාරද ආචාර්ය පූජ්‍ය නාගුණ සද්ධාලෝක ස්වාමින් වහන්සේට සිරසෙතෙන් වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පොද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙන්නට අවසි ශක්තිය ධෛර්ය වාසනාව වගේම නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන් උන්වහන්සේට ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව මේ මොහොතේදී ප්‍රාර්ථනා කරමු.